සීනිවල ආදායනික බද්ද 125ට අඩු කෙරුණේ මීට මාස කිහිපයකට පෙරයි. ජනතාවට සීනි අඩු මිලට ලබා දීමෙහි අරමුණ වූ බව රජය ප්‍රකාශ කළා. එහෙත් එය සීනි ආනයනය කරන 11ක් හිතවතුන්ට ලබා දුන් සහනයක් බවයි විපක්ෂයේ චෝදනා කළේ. බද්ද 125ක් දක්වා අඩු කළාට ජනතාවට 105ක්වත් ලාභයක් ලැබුණේද යන්න සැබෑවටම ප්‍රශ්නයක්. පසුගිය සති කිහිපය පුරා සීනි මිල ඉහළ ගියේ අහස උසට. ආනයනික සීනි තොග සැඟවීම නිසා මෙම තත්ත්වය උදා වූ බව ප්‍රකාශ වුණා. මේ අතරයි අද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කළේ. ඔහු පවසන්නේ ආනයනික සීනි තොග විශාල ප්‍රමාණයක් වරායේ ඇති බවයි. ප්‍රමාද ගාස්තු වලින් තොරව වරාය ගාස්තුද ඉවත් කොට මෙම සීනි තොග නිදහස් කරන්නේ නම් ඒවා සතුසට ලබා දීමට ආනයනකරුවන් පොරොන්දු වූ බව අමාත්‍යවරයා පවසනවා. සීනි කන්ටේනර්ස් 81ක් පමණ තමයි නිදහස් කරලා තියෙන්නේ. තවත් කන්ටේනර් විශාල ප්‍රමාණයක් තියෙනවා මෙරටට ගෙන්නලා. ඒ සියලු ඒවා තොරතුරු අපිට මේ වන විට අමාත්‍යංශයට එවන්න කියලා අපි දැනුම් දීලා. සියල්ලම තියෙන්නේ අපේ වරාය අධිකාරියේ ගුදම්වල. හැබැයි නිදහස් කරගත්තු නැති ශ්‍රී ලංකා රේගුව සතු සායතනය එකතු වුණා පවත්වපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි වෙළඳ අමාත්‍යංශයෙන් අපේ අමාත්‍යංශයට මට ලියුමක් එව්වේ. අපිට ඒ ප්‍රමාද ගාස්තු ඉවත් කරන්න පුළුවන් නම් ඒ ආනයන කරුවන් කැමති වෙනවා කියලා ඒ සීනි සියල්ලම සතුසට ලබා දෙයි. අන්නේ ඉල්ලීම අනුව තමයි වරාය අධිකාරියේ ගාස්තු ඉවත් කරන්න කටයුතු කළේ. මේ වරාය ගාස්තු වලින් මේ නිදහස් කරේ සතුස ආයතනයෙන් අපෙන් ඉල්ලීමක් කළා තිබුණා. සීනි ආනයන කරුවන් සමග සාකච්ඡා කරලා ඒ සීනි සියල්ලම සතුසට ලබා දෙන්න. සහන මිලකට 104කට වගේ මුදලකට සතුසට ලබා දෙන්න. මේ අතර ජනතාව පවසන්නේ සතුසේ සීනි නොමැති බවයි. සීනි දෙනා කියන 130ට. ඒ දෙන්නේ තිබ්බත් දෙන්නේ කිලෝ එක එකනකට. එහෙම දීලා මදිනේ. සීනි නැතුව තමයි මේ ප්‍රශ්නේ. සීනි 204ට දෙනවා කියලා 203ට සීනි ගන්නත් සතුට පොලිමේ ඉන්න ඕන. 204ට දෙනවා 503ට ගහන්නේ කමන්නේ. දෙන දෙනා හරියට දෙන්න ඕන දින්න. ආණ්ඩුවද ඉවට ඉමර බංකොලොත් තුලා තියෙන. මේ පොණ්ඩ ඉතින් අපි වෙන කඩවල වලින් මේ 230ට 240ට ගන්න ඕනේ. නැත මොකද සීනි තිබ්බද? සීනි නෑ මහත්තයෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.